මේ සිරීස් එකේ මම කියලා දෙන්නේ Jupyter Notebook එක ගැන. ඇත්තටම Jupyter Notebook එක අපිට Anaconda Navigator එකේම එන ඇප්ලිකේෂන් එකක්. ඔයාලට මතක නම් මම කරපු machine learning series එකේ ඒකේ තව ඉස්සරහට videos එනවා. Machine learning series එකේ පළවෙනි video එකේ මම කරා කොහොමද අපි environment එක setup කරගන්නේ කියලා. ඒකෙදි මම ඔයාලට කිව්වා මෙන්න මේ Anaconda Navigator එක ඔයාලට install කරගන්න කියලා. මොකද අපි ඒකෙදි spider කියන එක තමයි use කරේ. දැන් අද මම කියලා දෙන්නේ මේ Jupyter Notebook එක ගැන. හරි. ඒක ඔයාලට මෙතනින් launch කරගන්න පුළුවන්. Launch කරගත්තාම ඒක browser window එකේ තමයි open වෙන්නේ. Open වෙලා ඔයාලට කැමති directory එකට මෙතනින් යන්න පුළුවන්. ගියන් පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් new ගිහිල්ලා python 3 notebook එකක් ගන්න. මෙහෙම ගත්තාම ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි මුලින්ම බලා ගන්න පුළුවන් එන්නේ. ඔයාලට මෙතන ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම test කියලා දෙන්න rename කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන code එක ගහන්න පුළුවන් විදිහට box එකක් තියෙනවා. මේකේ අපි يعني ඔයාලගේ operating system එක අනුව කොහොමද commands තියෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් command එකක් ගහලා කොහොමද execute කරන්නේ? මෙතන තියෙනවා කොහොමද cell එක run කරලා ඊට පස්සේ insert කරන්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් මෙතන අපිට පුළුවන් අපේ code එක ගහන්න. මෙතන මම දැන් ගහුවොත් මෙතන දැන් basically python තමයි ගහන්න දෙන්නේ. මෙතන print hello කියලා ගහුවොත් මගේ නම් තියෙන shift එකයි return එකයි බුහම මේ විදිහට execute වෙනවා. ඔයාලගේ දැන් අපි අර කිව්වනේ මම මෙතන තියෙනවා අප බැලුවොත් run cell and insert below. දැන් මෙතන උනේ ඒකයි. මේ cell එක run වුණා. ඒ වගේම තව cell එකක් මෙතනට insert වුණා. Jupyter Notebook එක පාවිච්චි කිරීමේ තියෙන ප්‍රධාන වාසිය තමයි ඔයාලට coding එකත් එක්ක ඔයාලට අවශ්‍ය documentation එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය notes එවෙලෙම ලියා ගන්නත් පුළුවන්. ඒක කරන්න මෙහෙමයි ඔයාලට අවශ්‍ය cell එක click කළාද අපි මෙතන ඔයාලට description එක ලියන්න ඕන නම් ඔයාලට පුළුවන් cell ගිහිල්ලා cell type එක markdown කියලා වෙනස් කරන්න. මෙතෙන්දී ඔයාලට පුළුවන් text මෙහෙම කියලා shift enter එබුවත් හරි මගේ shift එකේ return එබුවත් මෙන්න මේ විදිහට ඒක text description එකක් විදිහට යනවා. Again, make a tanigra text tag, I mean text tag, kidhira madi. Hari. All at a make text tag, customize karagana pulu. The api balumu, metanatman sell like a markdown karla. Minim him hash the gagahala. Maybe the regahua. Gala execute kara. Minna maybe the other bold with the balagan pulu. Eva gamer. Sorry. මේක මාක් ඩවුන් කරලිමු. ඒ වගේම දැන් ඔයාලා මොනවා හරි ලියද්දි බුලට් පොයින්ට්ස් ඕන නම් මෙන්න මේ විදිහට මේ විදිහට ලියලා execute කරොත් මෙන්න මේ විදිහට ඔයාලට output එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඇවිල්ලා ඔයාලට ටර්මිනල් එකක් විදිහට use කරන්නත් පුළුවන්. ඒක මම use කරනවා නම් මෙන්න මෙහෙම ගහලා ඔයාලට පුළුවන් PWD වගේ එකක් දෙන්න. මේක execute කළොත් ඔයාලට පේනවා දැන් අපි ඉන්න තැන මෙතන display වෙනවා. PWD කියන්නේ print working directory කියන එක. හරි. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන help එකට ගිහිල්ලා user interface 2 එකක් යන්න ඕන නම් මොකද ඒකේ අවශ්‍ය තව fundamentals තව ඕනේව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට save කරොත් මෙන්න මෙතන වැටෙනවා last checkpoint a few minutes ago auto save කියලා. මෙහෙම සේව් කරාම මෙතන වැටෙනවා චෙක් පොයින්ට් එකක් ක්‍රියේට් වුණා කියලා. හරි. ඊට පස්සේ ඔයාලට normal විදිහට මෙතන ෆයිල් edit view අනිත් එක බලා ගන්න පුළුවන්. හරි මම මේ අද නිකන් කරේ පොඩි intro එකක් Jupyter Notebook එකකට. මොකද දැන් ඊළඟට මම කරන්න ඉන්නේ python වලින් තමයි NLP series එක ඊළඟට මම කරන්න ඉන්නේ. මම java වලින් NLP series එකකුත් කරා. මම ඒ වගේ links එහෙම පල්ලෙහෙන් දාන්න. python වල NLP එක ගොඩක් strong මොකද ඒකේ libraries තියෙනවා python language එකට back කරන්න NLP එක. හරි එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේ ආයෙත් හම්බ වෙමු.